नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आरोग्यमिच्छे परमञ्च लाभं शीलञ्च बुद्धानुमतं सुतञ्च धम्मानुवत्तीच अलीनताच अत्थसंद्वारा अमुखाचलेते श्री सद्धर्मे तमाय पिन्वतुनी अमिलपंपु लुकुमलाभे सेलुदनाम बलापुरुत्वान्नि हिते सेनसिल्लाय धर्म मानसिकारे हर सेनसीम लबन अन किसी मगा लोकिने एनिसा धर्मे हुंगा वाटिनो मुलु लोकितम पिहित बनतिके पिहित पमनाय බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හෘදයෙහි ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙලා දළදා වහන්සේගේ ස්පර්ශය ලබාගෙනයි ඒ දේශනා ධර්මයේ මතුනේ නෝතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට සැනසීම දෙන්න දේශනා කළ ධර්මය අපි සියලු දෙනා ගෞරවයෙන් ජීවිතේට සැනසීම පිණිස ඇසිය යුතුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පවතින සැනසීම ලබන්ට ධර්ම ගෞරවය පහළ කරගන්න ඕන ආදර ගෞරවයෙන් බණ අහන්න ඕන අහන්නේක වටිනවා ඊටස් වඩා වටින්නේ හිතේ දරණ බණයි හුඟස්ම වටින්නේ නම් शक्ति पमनी पिलिपदिन बनाय मत हितेन्न पिन्वतुने एहेन बन वेडि अमारुवक् नेतुव पहासुवेन सरलव तेरुम गन्त पुलुवन् देन्नत् ओन अदहस् देन विधियेन हितर यमकिद सेनसीमक् लबेन्नत् ओन कियेन दे एहेनकोट मे अनुव हेदेन्न ओन अडुपाडु हरिगस्स गन्न ओन कियलत् අහන ඇත්තන්ට හිතෙන්න ඕන මෙන්න මේ ටික හරියට සිද්ධ වුණොත් දේශක පරමාර්ථය ඉෂ්ට වුණා වෙනවා මාත්‍රුපා ගාථා රත්නයෙන් කියවෙන්නේ මතු දියුණුවට අදාළ කාරණා කිහිපයක් දියුණුවට පත් වෙන්න ඕන කරන දොරටු මොනවද කියලා දැනගන්න එක කාට කාටත් අවශ්‍ය නමුත් බ්‍රාහ්මණ පියෙකුගේ පුංචි පුතෙකුට මේ ටික තමන්ගේ පියාගෙන් දැනගන්න ඕන කළා. පුංචි පුතා දියුණුවේ දොරටු ගැන ඇහුවේ ලොකු හිතකින් බව තේරුම්ගත් බ්‍රාහ්මණ පියා මේ ප්‍රශ්නය අපේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. ලොකු පොඩි කාට කාටත් ප්‍රයෝජන ගන්න හිතලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයෙන් දහම් දෙසුවා ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං උසස් ලාභයක් වූ නිරෝගී බව කැමති වීම සීලංච ලෝකචාරිත්‍ර දැනගෙන සිල්වත් වීම බුද්ධානුමතං බුද්ධාපචායනේහවත් වැඩිහිටියන්ට සැලකීම සුතය ඒ කියන්නේ බොහෝ දේ උගත් බව ධම්මානුවත්ති ධම්මානුකූල ජීවිතය අලීනසාච අලස නොවීම නැවත මතක් කළොත් පින්වතුනි මේ ගාථා රත්නයෙහි අදහස සැකෙමින් මෙහි සඳහන් කරුණු දියුණුවේ දොරටු නිරෝගී බව සීලය වැඩිහිටියන් කිදීම බොහෝ දේ උගත් බව ධර්මානුකූලව ජීවත් වීම අලස නොවීම මේ නැකෙනක කරුණු අපි කෙටියෙන් විමසලා බලමු
ආරෝග්‍යමිච්ඡේ පරමංච ලාභං නිරෝගී බව ලෙඩ දුක් නැති බව මිනිසෙකුට ඇති ලොකුම සහනයයි එක පැත්තකින් බලනකොට ආරෝග්‍ය පරම ලාභා නිරෝගී සම උතුම් ලාභයක් ජීවිතයෙන් සම්පූර්ණ ප්‍රයෝජනෙ ලබන්ට නම් මිනිතුනි නිරෝගී බව තිබෙන්න ඕනනේ කුච්චර ධන සම්පත් තිබුණත් ඥාන සම්පත් තිබුණත් පරිවාර සම්පත් තිබුණත් ඒ කිසිම දෙයකින් නියම ප්‍රයෝජනයක් ලබන්න බෑ නිරෝගී බව නැත්නම් මෙතර රෝග පීඩා ලෙඩ දුක් හරදර තියෙනවා නම් අනිත් සම්පත් වලින් වැඩක් නැහැ කියලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයකට වැළඳෙන රෝග කොටස් දෙකකට බෙදන්න පුළුවන් එකක් කායික රෝග ශරීරයේ හටගන්න රෝග අනික මානසික රෝග හිතේ හටගන්න රෝග කායේ හටගන්න රෝග කායික රෝගයි නොඑක් විදිහ රෝග ඒවා හටගන්නට හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා රෝග වලට හේතු වශයෙන් ඍතු විපර්යාස නිසා හටගන්නා රෝග පැවැත්මේ දෝෂයෙන් හටගන්නා රෝග කර්ම විපාක නිසා හටගන්නා රෝග උපක්‍රම නිසා හටගන්නා රෝග කායික මානසික රෝග හටගන්ට ඔය හේතු බලපානවා කර්ම විපාක නිසා ඇතිවෙන රෝග ඇරුණහම ඒ කියන්නේ පෙර කළ අකුසල කර්මවලට අනුව හැදෙන රෝග අපිට කියන්න බෑනේ සංසාරික ජීවිතයේදී මොන මොන අකුසල කර්ම සිද්ධ කරගෙන ඇද්ද කියලා ඉතින් එහෙම අකුසල කර්ම අනුව හැදෙන රෝග ඇරුණහම අයි සියලුම රෝග පීඩා සුවපත් කරගන්නට බෙහෙත් තියෙනවා ආහාර පාන තියෙනවා ලෙඩට ගැළපෙන විදිහට පැවැත්මත් හොඳ කරගත්තහම ලෙඩ දුක් සනීප කරගන්න ලෙහෙසි පින්වතුනි මහා වග්ගපාලී ධර්ම කොට්ඨාස අතර සෞඛ්‍ය සම්පත නිරෝගී භාවයේ ඇති කරගන්න උදව් දෙන උපදේශ වත් පිළිවෙත් ආචාර ධර්ම මහත්‍රාසියක් දේශනා කරලා තියෙනවා ඒවා අපි කාට කාටත් විශාල පිහිටක් හිතන් දෝනේ මිනිසත් බව ලැබුවේ බොහොම දුර්ලභයි සාස්ත්‍රධනේ දැනුගත්කම් ලබාගත්තේ සෑහෙන කාලයක් දුක් විඳලා මිල මුදලක් වුණත් ධාර්මිකව උපයා ගන්න කාලයක් තිස්සේ ශ්‍රමය කාලේ වැය කරන්න ඕන මෙච්චර දුර්ලභව ලබාගත්තු මානව ජීවිතේ දුක් විඳලා ඉගෙනගත්තු ශාස්ත්‍රයෙන් උඹත් කාලයයි ශ්‍රමයයි දීපහදම් කරලා හම්බ කරපු ධනයෙන් ප්‍රයෝජනේ ගන්න ඕන නම් නිරෝගී භාවය හැම පැත්තෙම ආරක්ෂා කර ගන්න ඕන මිනිස් ලෝකයේ තත්පරයක් හරි වැඩියෙන් ජීවත් වෙන්න ඇත්නම් ඒක විශාල වාසනාවක් කිනක් තියෙනවා ඒ නිසා නිරෝගී භාවය ලබා ගැනීම සඳහා යම්කිසි මහන්සියක් පිළිවෙත් සමූහයක් අනුගමනය කරන එක විශාල සහනයක් සැනසීමක් සංසාරික ජීවිතයේදී කෙනෙකුට නිරෝගීව ජීවත් වෙන්න කරන්න තියෙන හොඳ පින්කම් තියෙනවා ගිලානෝපස්ථානෙ මෙහෙත් පූජා වැඩිහිටියන්ට ගෞරවයෙන් සැලකිලි දක්වන එක දසදාන වස්තු පූජා මේ සසර නිරෝගී බව බලාපොරොත්තු වෙන ඇත්තන් විහිං අනුගමනය කළ යුතු පින්කම් වැඩපිළිවෙළවල් පින්වතුනි මනස නිරෝගීව තියාගන්න එක තමයි හැම පැත්තෙම වටින්නේ ජීවිතයක උසස්ම ඵලය ලබන්න නම් තියෙන්නේ මනසේ නිරෝගීකම උතුම් ජීවිතයක් ගත කරන්න කවුරුත් කැමති ජීවිතයක් උතුම් වෙන්නේ ලෙඩ දුක් නැතුව හිතේ සනීපේ රැකගෙන මානසික සාමය ආරක්ෂා කරගෙන ජීවත් වීමෙන් පමණයි ලෙඩ දුක් හරදර නැත්තම් මානසික සාමය හොඳයි
හිතට ලොකු සැනසීමක් ගන්න පුළුවන්. හිත ලෙඩ නැත්තම් එතන තියෙනවා විශාල සංසිඳීමක්. නුවණින් බලනකොට පින්වතුනි ජීවිතේ පරිහරණය කිරීම තරම් වෙන අතටගත්තු කිසිම කාරණයක් ලෝකේ නැහැ. නමුත් ජීවිතය සෑහෙන මට්ටමට එකක් විසඳලා හමාර වෙනකොට ඒ ප්‍රශ්නෙම තවත් මුහුණුවරකින් එන කාලෙටයක් ජීවත් වෙනවා කියන්නේ දුර්ග මාර්ගයක ගමනක් යනවා වගේ. මහ ගංගාවල් හම්බ වෙනවා, මඩ වගුරු කටුකොහල් හම්බ වෙනවා, කඳු සිකර ඒ මදිවට එහෙම දුෂ්කර ගමනක ඡන්ද වන සතුන් මුණ ගැහෙන්නත් බැරි නෑ. කාන්තාර තියෙනවා. ඔය අතර වාරේ ෂේම භූමි කුලින සලා වාගේ දේවලුත් ලැබෙන්න පුළුවන්. මුණ ගමනක් කොයිතරම් දුෂ්කරතා මැද්ද ගමන් ගත්තත් ඔය හැම ගමනක්ම යන්නේ දුකයි සැපයි දෑසට පොදි බැඳලා. මේ ජීවන ගමනේ මෙහෙම යනකොට පින්නතුනේ ඇලීම් බැඳීම් ඇති වෙනවනේ. මුණ ගැහෙනවා, කතා බහ කරනවා, ආශ්‍රිත වෙනවා, සම්බන්ධකම් ගොඩ නැගෙනවා. එතන ඇලීම බැඳීම ඔය හැමදාම එක විදිහේ සත්‍යෙන් හිත පවතින්නේ නැහැ. එතනම ගැටීම උපදින්න පුළුවන්. ඔය සම්බන්ධතා නිසා කෙලෙස් හටගන්නවා. උඹුන් හිතල ඇති එහෙමනේ. සංසාර පුරුද්දෙන් අප්‍රමාණ කිලුසු ගති හිතේ මතු වෙනවා. හිත ලෙඩ වෙන්නේ ඒකයි. ආශාව බොහොම බලගතු වෙනකොට ඒ මත්තමට බලාපොරොත්තු කඩ වුණාම තරහ එනවා. ඒක වෛරයක් වෙන්නත් බැරි නෑ. පස්සේ කාලෙක අමනාපේ දිගින් දිගටම දියුණු වෙලා ගියාම ගුණමතු කමකුත් එන්න ඉඩ තියෙනවා. මානෙන් හිත උසුරලා යන සත්‍යය. ඔය වාගේ අධර්ම චිත්ත වේග කිලුටු ගති අවස්ථාවක් ආවහම මතුවෙන්නේ ඒව හැදෙන ගතිය හිතේ දිගින් දිගටම පැවතීම නිසායි. මේ වගේ වෙලාවල පින්මතුනි අසහනේ වැඩි. බැලු බැලුවත් බලාගෙන ඉන්නවා. තමන්ට තමන් අවවාද කරගෙන හද ගැබ ඇතුළට කරපවල බලලා වගේ ඒ අඩුපාඩු හිතෙන් අයින් කරගන්න ඕන. එහෙම නැති වුණොත් ආශාව වැඩෙන්න වැඩෙන්න දුකයි වේදනාවයි භයයි කම්පනයයි වැඩි වෙන්න පුළුවන්. බොහොම දෙනා ලෝකේ කල්පනා කරන්නේ ලිංගතුකම බැඳීම හරියට රත්තරනේ රස දියයි වගේ කියලා, රන් රස වගේ කියලා. එක පැත්තකින් ආශාව බැඳීම එනකොට අනිත් පැත්තෙන්ම ද්වේෂය එනවා නම් කොහොමද ඒක රත්තරනේ රස දියයි වගේ වෙන්නේ? මේ නියම සත්‍යයේ තේන්ත නොදී හරි දැකීම වහන්නේ මෝහය නිසා. මෝඩකම වරදට පෙළඹෙන්නේ එහි බිය කරු බව නොතේරෙන නිසා. රාග රක්ත ලෝකයේ හැටි එහෙමයි, දෝෂ භරිත ලෝකයේ හැටි එහෙමයි, මෝහ පටල ලෝකයේ හැටි එහෙමයි. හිතේ නිරෝගී බව නැති වෙන්නේ ඒ නිසයි. නිරෝගී හිත පුළු පුළුවන් පමණටවත් හදාගත්ත පින්මුතුනි සැනසීමේ තනයි. භාවනා පිළිවෙතක යෙදීමෙන් ලබන ප්‍රත්‍යක්ෂ අවබෝධයේ තමයි අත්‍යවශ්‍යයෙන් මනස නිරෝගීව පවත්වා ගැනීමට ඇති නියම ක්‍රමය. නමුත් සම්බාද බහුල ජීවිත ගත කරන ඇත්තන්ට ඒ තරම් ඉහළ මට්ටමින් හිතට සැනසීම ලබන්ට විවේක පහසු නැති නිසා පුළුවන් නම් හොඳයි. සාමාන්‍ය මට්ටමින් හරි තමන්ගේ හිත තරමක් දුරටවත් තමන් අඳුනගෙන එදා ඉඳලා හරි හිතේ නිරෝගී භාවය ඇති කරගන්න බැරුවොත් කවුරු නිසාවත් තමන්ගේ හිතට පීඩාවක් නොවන විදිහට පුළුවන් නම් අනුන්ට පිහිට වෙන්නත් පුළුවන් විදිහට හිත හදාගන්න සමර්ථ නම් ඉනේන හැම දේටම මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් තිබේ නම් මානසික නිරෝගී භාවයේ තනයි.
ආසාවෙන් මන්මත් වුණහම මානසික වශයෙන් අසහනය වැඩි දැඩි ලෝභයෙන් බැඳෙන හිත පාලනය කරගන්න පුළුවන් නම් ඒක හිතට ලොකු සැපතක් තමන්ට යමක් ලැබෙනකොට තනියම භුක්ති විඳින්නේ නැතුව අනුන්සත් දෙන්න හිතනවා නම් ඒ හිත හොඳ හිතක් නේ තමන් ශාන්තක දේ අනුන්ට දන් දී අනුන් සනසා තමන් සැනසෙන එක බෝසත් සිරිතයි සසරදී ධනක පිනත අතහිත ගත දෑත පුරුදු වෙලා නම් ඒ නොමසුරු හිත නිර්ලෝභී හිතක් ලෝභකම අඩු නම් මසුරු ගති අඩු නම් නිරෝගීකම වැඩි හිතේ තනයි මානසික නිරෝගී බව එතන තියෙනවනේ හිත නිරෝගීව තියාගන්න තවත් වටින දෙයක් තමයි ඉවසීම ඉවසීම නැමැති ලස්සන මල හැම උයනකම තියෙන තෝන නිරෝගී හිතක ලස්සන එකයි කායික මානසික හැම වේගයක්ම ටික ටික හරි ඉවස ගන්න බලන්න ඒ නිසා ලොකු සැනසීමක් ලැබෙයි කියලා හිතෙනවා ආශ්‍රයට සමාන අදහස් ඇති අයම ලැබෙන්නේ නැහනේ ආශ්‍රයට නොගැලපෙන අය බැන්නට සැරවුණාට නිඳා කළාට කරදර දුන්නට අපිත් බණින් එක හරිද සැරවෙන එක හරිද නිඳා කරන එක හරිද කරදර දෙන එක හරිද ඉවසන්න පුළුවන් නම් තරහ ගන්නේ නැත්නම් ඒක බොහොම හොඳ හිතක් කේන්තිය පිළිනු වෙච්ච ආහාරයක් වගේ ඔබගේ තුවාලයක් වගේ හිමතුනි බෝසත් සිරිතේ මතක සටහන් සිහියට ගන්න ඉවසන්න බැරි දෙයක් ලෝකේ නැහැ අදින අදින පැත්තට කැටි කැටි යන කියසක් වගේ පවතින දේශය තරහව පලිගැනීම සෑහෙන දුරකටවත් අඩු නම් ඒ මෛත්‍රී හිත සෑහීමක් ලැබිය හැකි සෑහෙන මත්තමේ නිරෝගී හිතක් සමහරුන්ට බෑ නේද පින්වතුනි අනුන්ගේ සැප දිහා බල සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕන අනුන්ගේ සැප දිහා බලලා සතුටු වෙන්න ඒක උතුම් ගුණයක් අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව අනුන්ගේ දියුණුවට අකුල් හලන්නේ නැතුව අනුන් ලබන සැනසෙල්ලට බාධා කරන්නේ නැතුව මුදිතාවෙන් ඉන්න පුළුවන් නම් ඒක නිරෝගී හිතක ලක්ෂණයක් පිනිමුතුනේ හොඳ හිතක් හදාගන්න හොඳම දෙයක් තමයි මධ්‍යස්ත වෙන එක කිසි පැත්තකට බර නැතුව මැදහත්ව ඉන්න පුළුවන් නම් ඒක හොඳ හිතක ලකුණයි අපි යන රාමුව අපි හොඳට හරිගස්සගෙන මේ ලෝකේ ඕන කෙනෙකුත් එක්කලා තමන්ගේ කැමැසීමට බාධා නොකර ඉන්නට ඉඩ තියෙනවා මධ්‍යස්ථතාවය හිතේ පිටන ලස්සන සුවඳ ඇති මලක් වාගේ අසලෝ දහමින් කම්පා නොවෙන හොඳ හිතක් හදා ගැනීම නම් බුදු දහමේ පරමාර්ථය ඒ සඳහා පින්මුතුනි කරන්න තියෙන හොඳම දේ මට හිතෙන්නේ නම් මැදහත් බව පුරුදු කිරීමයි ලාභේදී උද්දාම නොවන අලාභේදී කම්පා නොවෙන මොන දේකදී වුණත් ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන පිළිපදින හැම දේටම ඔරොත්තු දෙන විදිහට ජීවිතේ පවත්වගන්න පුරුදු වෙලා තියෙන කෙනෙකුට මානසික නිරෝගී භාවයේ රැකගන්න එක එච්චර අමාරු නෑ තව දෙයක් කිසිම කෙනෙකුට කිසිම දායක දැන දැනත් විරුද්ධ සමස් කරන්නේ නැත්නම් කාට කාටත් මෙත්සිත පතුරවමින් තමන්ගේ පාඩුවේ අහිංසකව ජීවත් වෙන්න හිත පුරුදු වෙලා නම් ඒ ගෝසා නැති කරදර සම්පතලු අඩු ඒ හිත නිරෝගී හිතක් මේ විදිහට තද බැඳීමෙන් ඇලීමෙන් තරමක් දුරටවත් අයින් වෙලා 100%ක් අමාරුම නම් තරහෙන් අමනාපෙන් මුසපත් මොහි එනේන හැමදේම සිනහ මුසු මූණින් පිළිගෙන හිතේ ශක්තිය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන් නම් මානසික නිරෝගී භාවය සෑහෙන මට්ටමට එතන තියෙනවා කායික මානසික නිරෝගී භාවය ටිකෙන් ටික මේ විදිහට හරිගස්සගෙන යන්න බලමු දෙවෙනි දියුණුවේ දොරටුව සීලයයි ලෝක චාරිත්‍ර දැනගෙන සීලාචාරව ජීවත් වීමයි
හික්මීමනේ සීලය කියන්නේ හික්මීම උතුම් ගුණයක් හොඳ ප්‍රඥාවක් මනුෂ්‍ය සංසානේ උතුම් ගුණ මතුකට දක්වන්නේ සීලයෙන් බුදුදහමෙහි උගන්වන සෑම ගුණයක් කෙරෙහිම සීලය ප්‍රධානයි පුජ්‍යලේකුගේ ආත්ම දමනේ ආත්ම සංවරය කය වචන දෙකේ තැන්පත් බව සංවර බව උඩ ඇතිවන්නේ කයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි ක්‍රියාවලින් වැළකීම නිසායි පිරිසිදු සීලයක් ඇතිවන්නේ ඕනම කෙනෙක්ගේ දියුණුවක් ඇති වෙන්නේ හොඳ පැවැත්ම නිසා මෙතන දියුණුව කියලා කියන්නේ මෙලොව පරලොව දියුණුව ලෞකික ලෝකෝත්තර දියුණුව ආධ්‍යාත්මික බාහිර දියුණුව ගුණ යහපත් කමින් ජීවත් වෙනවා නම් එහෙම හොඳින් ජීවත් වෙන කෙනෙකුට අන්තිම කෙලවරට යනකම් සැනසීමක් තියෙනවා තමන්ගේ සැනසීම නැති කරගෙන කොහොමද පින්වතුනි අනුන්ට සැනසීම දෙන්නේ තමන්ගේ සැනසීම තමන් රැකගන්න ඕන මේ ජීවිතේ එහෙම ගත කළොත් මේ ජීවිතයත් හොඳයි මතු භවයත් හොඳයි මිච්ඡර ලස්සන වචන ජීවිතයක් ලබාගෙන ඇයි විපිලිසර හිතක් ඇති කරගෙන ජීවත් වෙන්නේ ගුණ යහපත්කම තියෙනවා නම් හිත නොසන්සුන් නැහැ අන්තිම කොනද ජයගන්න පුළුවන් ජීවිතයේ අන්තිම කොටසේ හැසිරීම පැවැත්ම හොඳ නම් එතන නාස්තියකුත් නැහැනේ ලෞකික වශයෙන් වුණත් ඉක්මන් දියුණුවක් සැලසෙනවා කාට වුණත් තියෙනවා ජීවිතයේ අනාගත වැඩ කොටසක් පිළිවෙලක් ඇතුව ඒ වැඩ කොටස ඉෂ්ට කරන්න තරම් හික්මීමක් නැති කෙනෙක් කොහොමද බෞද්ධ පරමාර්ථයේ ලෞකිකත්වයේ ඉක්මවා ලෝතුරා ගුණ විශේෂයක් ලබන එක එතෙන්ට කොහොමද යන්නේ ඒ නිසා ටිකෙන් ටික හොඳ හික්මීමක් තරමක් දුරටවත් හදාගෙන යනවා නම් ඒහි ලොකු වටිනකමක් තියෙනවා හික්මීම විනයගරුකත්වයේ තුලින් හිත සංසුන් නිසා ඇතුළත දියුණුවක් සලස්ස ගන්න ලෙහෙසි අතීතයේ ජීවත් වූ සිල්ගුණ සපිරි උතුමෝ බාහිර ලෝකයට ගුණ සුවඳෙන් සුවඳවත් කළා පින්වතුනි ඒ නිසා කයින් සංවර වීම හොඳයි මුසා බසින් තොරව කෙනෙක් කෙනෙක් එක්කල කවදාවත් බේද භින්න කරන්නේ නැතුනි කේලම මහ භයානක අකුසලයක්නේ කිසි කෙනෙක් තව කෙනෙක් එක්ක බේද භින්න කරන්න එපා පිසුණු බස් වලින් සෑහෙන්න අයින් වෙන්න ඕන තොරතුංචියක් නැතිව කරන සම්පත් කලාප හිස් වචන වලින්ද ඈත් වෙන්න ඕන මොනම වෙලාවකවත් සැර පරුස කතා කරන්න හොඳ නැහැ මෙන්න මේ විදිහට මුසාබසින් තොරව කේලමින් තොරව හිස් වචන වලින් තොරව පරුස වචන වලින් තොරව වාක් චරිතේ පුරුදු කරනවා නම් අපි කාට කාටත් ලොකු සැනසීමක් ලබන්න පුළුවන් කිසිදාක පින්වතුනේ මේ ලෝකෙ කිසිම කෙනෙකුට වචනෙන් හිත හිතා දුක් දෙන්න එපා සමහර විටේ වචන අහන කුජලයක් දුර්වල කුජලයක් නම් සමන්ත කර කියා ගන්න දෙයක් බැරි නිසා වෛර හදා ගන්න පුළුවන් ඒ වෛරය භවයෙන් භවේ යන්තේට තියෙනවා ඒ නිසා වාක් චරිතේ පුරුදු කරගෙන ගුණයහපත්කම දියුණු කරගෙන පුළු පුළුවන් තරමට සීලය ආරක්ෂා කරගෙන ලෝක චාරිත්‍රවලට එකඟව ජීවත් වෙනවා නම් පින්මුතුනි එතන දියුණුවේ දොරටුවක් තියෙනවා තුන්වෙනි දියුණුවේ දොරටුව බුද්ධානුමතං වැඩිහිටියන්ට සැලකීම මේ කාරණේ ගැන අපි ටිකක් සැලකිල්ලෙන් මේ වෙලාවේ වැඩිපුර වෙලාවක් ගතට වරදක් නෑ කතා කරන්නට වැඩිහිටියන් පිළිම සැලකීම දියුණුවට හේතුවක් ඒ වැඩිහිටියෝ සෑහෙන මට්ටමට ගුණයෙන් වැඩිහිටි අයත් ආදර්ශයෙන් වැඩිහිටි අයත් බුද්ධ ඕන තමන්ට වඩා ගුණයෙන් නුවණින් වයසින් වැඩි අයෙන් වැඩිහිටියෝ කියලා කියන්නේ සිල්වතුන් ගුණවතුන් මෞපියන් ගුරුවරුන් වැඩිහිටියෝ ජන සමාජ වැඩිහිටි බව සලකන අංග කීපයක් තියෙනවා සීල වෘද්ධ
ගුණවෘත ඥානවෘත වයෝවෘත තපෝවෘත සීලයෙන් උසස් අය හික්මීම සංවරයේ හොඳනම් ඒ ආශ්‍රේත හොඳ තැනක් නේ නුවණින් උසස් නම් අපට පැහැදිලි තීරණයක් ගන්න අපහසුයි කියලා හැඟෙන වෙලාවල අපි පැහැදිලි තීරණයක් ගන්න අපට වඩා ඥානවන්ත කෙනෙක් හොයාගෙන යන්න ඕන එහෙම වුණාම නිවැරදි අවබෝධයක් ලබන්න ඉඩ තියෙනවා තපසින් උසස් කෙනෙක් වෙන්නේ ක්‍රමයෙන් ගැඹුරු වෙවි යන පුළුල් වෙවි යන ගඟක් වගේ පුළුකුලුවන් හැටියට ගුණධර්ම සමූහයක් හිතේ තැන්පත් කරගෙන මේ අප්‍රසතව ගුණ පුරන උතුමෝ ලෝකේ ඉන්නවා ඒ උත්තමයන් මහන්සලාගේ ජීවිතවල විශාල හරයක් තියෙනවා අරටු සහිත උතුම් ජීවිත ඒ ජීවිත ඇසුරු කළාම ලොකු සැනසීමක් වයෝවෘද්ධ වයසින් උසස් බව තලස්ථානි උදවිය ගන්ධ කොච්චර දේවල් තියෙනවද ආදර්ශ වශයෙන් මෙන්න මේ විදිහේ සීලෙන් ගුණෙන් නුවණින් තපසෙන් වයසින් වැඩි හිටි උත්තම ජීවිතවලට වි ගෞරව කරන්න ඕන ළඟටම ගිහිල්ලා නැති උනත් ඈත ඉඳලා හරි ඒ කරන ගෞරවයේ තේරුම් ගන්න තරම් මෛත්‍රී හිතක් නැත්නම් ඒ විදිහේ ගුණ ඇති ජීවිත තුල ඒකට කරන්න දෙයක් නැහැ නමුත් තම තමන් මොනියම් දලානකවත් තම තමන්ගේ ජීවිත වලින් කරන ගෞරවය ඇති නැති හැම තැනම එක විදිහට පවත්වන්න ඕන මේ විදිහේ උත්තම ජීවිත වලට සැලකිලි දක්වනකොට ඒ උතුමන්ගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම අපි කාටත් බොහොම ලොකු පිහිටක් ලැබෙනවා පින්මුතුනි ජීවිත කෙරෙහි සෑහෙන බලපෑමක් ඇති කරන්නේ ආශ්‍රය නේද දවසකින් දිනකින් බෑ අවුරුදු ගණනාවක් නෙමෙයි මුළු ජීවිතේ කාලයේ ඇතුළතදීම ඇසුරු කළත් අඳුනන්න බැරි නොයෙක් අදහස් සමහරුන් ළඟ තියෙනවනේ අපි හොඳ අය හොයාගෙන යම් හොඳ අයගේ ආශ්‍රයෙන් ඥාන ගුණ ධන රැකෙනවා අයහපත් අයගේ ආශ්‍රයෙන් ඥාන ගුණ ධන නැසෙනවා මිනිස්සු පාටින් වර්ණයෙන් අඳුනන්න බෑ තමන්ගේ ජීවිතයට අන්තරායක් නැති අයගේ ආශ්‍රය ලබන්න ගඟේ වතුර ගඟේ තියෙන සම්බොන්න පුළුවන් මූදට ගියාම බොන්න බෑ හොඳ ආශ්‍රයෙන් ජීවිතේ සකස් කරගත්තාම තමන්ටත් හොඳයි අනුන්ටත් හොඳයි නොමගට ගියොත් කිසි කෙනෙකුට වැඩක් නැති ජීවිතයක් වෙනවා මේ කාරණේ හුඟක් මේ යුගයේදී හිතට ගන්නට ඕන සමහර උදවියට පින්මතුනි සමහර වෙලාවල් වල අත්තිකුල නමාගත්ත වගේ යහළුව මිත්‍රයෝ හිටියත් වැඩිහිටියන්ගේ අවවාද ගැන සලකන්නේ නැතුව වැරදි මඟ ගියොත් විපත්තියට වැටුන කාලෙක අඳන්න වෙන්නේ තනියමයි තම තමන්ට වෙච්ච දේවල් අතීත තියෙනවා නම් හරියට හිතලා බලන්න ඒ නිසා ප්‍රවේශම හොඳයි දුක් හරදර කියන දේවල් එන්න බැරි නෑ සංසාරේ තම තමන් කරපු කියපු දේවල් වලට අනුව යම් යම් දේ එන්න ඉඩ තියෙනවා එවැනි වෙලාවක තමන්ට බැරි අමාරුවක් වෙච්ච වෙලාවක තමන්ට පිහිට වෙන තමන්ව රැකබලා ගන්න වැඩිහිටියන්ගේ ආශ්‍රය පණමින් රැක ගන්න ජීවිතයේ ආරක්ෂාවට මට හිතෙන්නේ හොඳ නැවතුම් පොළ ආදර්ශමත් ගුණගරුක කරුණා ගුණයක් ඇති වැඩිහිටියන්ගේ ආශ්‍රයයි මේ අතර ඉතාම කරුණාවෙන් කියන්න තියෙන කාරණයක් නම් තරුණ පිරිස පිළිබඳව අපේ සමහර වැඩිහිටි උදවිය දරන ආකල්පයේ අමුතු අමුතු වෙනස්කම් තීරණ තියෙනවා මට හිතෙන්නේ තරුණ පිරිසගේ වැරදි දිහා වැඩිහිටියෝ කරුණාවෙන් බලනවා නම් හොඳයි කියන එකයි අනුකම්පාවෙන් පිහිට වෙන්න තරුණ හිතේ යම්කිසි වේගවත් ගතියක් තියෙනවා ඒ වේගය වැඩි නිසා සමහර විට වැරදි සිද්ධ වෙන්න පුළුවන් වැරදි බව
ඒ ඇත්ත දන්නවා නමුත් තියෙන්නේ වරදට යන හිත පාලනය කරගන්න තරම් ශක්තියක් නැතිකමයි ඉතින් ඒක අනුකම්පාසලේක දෙයක් නේද ඒ නිසා තරුණ සමාජයේ කෙරෙහි මේක වැඩි කාරුණික භාවයක් ඇති කරගත්තොත් හොඳයිනේ වැරදි කරන්නේ ඒ අය අවබෝධයක් නැතිකම නිසායි හොඳ වැටහීමක් ලැබුණාම ඒ උදවිය හොඳ පැත්තට හැරෙනවා මේ සමාජයේ තරුණ පිරිස විහිං නරක් කරපු සමාජයක් නෙමෙයි මම ඒකෙන් අදහස් කළේ මේ සමාජ නරකකලේ වැඩිහිටි කියන එක නෙමෙයි කාලාන්තරයක් තිස්සේ එන විස සහිත ගතියටයි අපේ අහිංසක තරුණ පෙළට මුහුණ දෙන්න සිද්ධ වුනේ හදාගත්තොත් හොඳයි උදේ ගෙදරින් පිටත් වෙන තරුණයා හැන්දෑවට ගෙදරට එනකොට මොන විදිහ අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලාද කියලා හිතන්න බැරි තරමට අභ්‍යන්තර ලෝකේ විසගතියක් තියෙනවා අපේ රටේ විතරක් නෙමෙයි මොනියම් රටක හරි ඇති නැති වෙන්න බෑ මේ කාල විපත්ති බහුල යුගයේ හැටිමයි කීනාදි මුක්තික අදහස් පහළ වෙනවා හිත නන්නස්සාර යන ගතිය ඇති වෙන්න පුළුවන් ඉතින් ඒකට පින්වතුනි බැනලා හදන්න බෑ නිඳා කරලා හදන්න බෑ වද දීලා හදන්න බෑ කරුණාවෙන් වරද තෙන්නලා දීලා හදන්න පුළුවන් සතෙකුට උනත් තිත්ත බෙහෙතක් දෙන්නේ වැලමදු ලාස්ති හංගලා කියලා කතාවක් තියෙනවා එතකොට දිරවන්න ලේසි ඒ වගේ හිත නොසලා කරුණාවෙන් පාර පෙන්නලා දුන්නොත් හරිම ගයයි අපි වුණත් යහපත යහපත හැටියට දකින්න නුවණ පහළ කරලා දෙමු කරුණාව මෛත්‍රිය විරාගය වැනි සංකල්ප ඒ හිත් හරහා ගමන් කරන්ට මහන්සි ගන්නවා නම් ඒ පිළිස සකස් කරන එක එච්චර අමාරු නෑ තරුණ කාලෙදි මොනතරම් වැරදි කරන කෙනෙක් වුණත් සමහර විට මොනියම් වෙලාවක හරි ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලනවනේ තමන්ගේ වෙච්ච වැරදි කල්පනා කරලා බලනවනේ එහෙම අයට සැනසිල්ලේ නතර වෙන්න ඕන තැනක් ලෝකෙ තියෙන්න ඕන නේද ඒ සැනසීම ලබන්න පාරක් කොටක් කෙම්බිම පේන්න නැති වෙනකොට අන්න අමුතු පාරවල් වල යන මත් පෙති මත් සුදු මත් වතුර මොකද මේකට පැන් කියලා කියන්නේ මත් වතුර හොයාගෙන යන්නේ ඒ පැත්තෙන්වත් සහනේ හොයන්නේ නමුත් ඒ අඳුරෙන් අඳුර මිසක ඒ පැත්තෙන් වැටෙන එළියක් නැහැ අපි ඒ ටික තෝරලා දෙන්න ඕන ඒ ටික තෝරලා දෙන එක තමයි මේ කාලේ හැටියට කරන්න තියෙන බොහොම වටිනා සමාජමය යුතුකම අමුතු පාරවල් යන තරුණ පිරිස් ජන සමාජයේ ඉන්න අතර ගුණයට බර පිනට බර යහමගට බර තරුණ පිරිස්ද අපේ සමාජයමටයි ඒ වගේ තරුණ ජීවිතවලට සැනසීමේ මඟ පාදලා දෙන තැන් බොමයි ඒක සැනසෙල්ලට හේතුවක් තරුණ සවියේ උතුම්කම මතු කරන තරුණ සීල සංවිධාන තුලින් මතුවෙන සදාචාර ප්‍රබෝධයේ ශ්‍රේෂ්ඨයි යාරංචි හැමතැනම පැතිරෙනවා තුරුණු සවියේ සීල සංවිධාන සීලයෙන් ගුණයෙන් සපෝදහමින් ඈත බලන කල්පනාවෙන් පිරිපුන් වයෝවෘද සංඝ පිතෘන් වහන්සේලාගේ උතුම් වටිනාකම් මේ තරුණ සීල සංවිධාන නිසා රසට දැනෙනවා ගෞරව වේවා යන අදහස් පහළ වෙනවා ඒ නිසා පින්වතුනි ගරුතලයේ උතුමනට ගරු කරමින් යතහත් පැවතුම් ඇති කරගෙන ගාරවෝච නිවාසෝච හොඳ ගුණ යුගලයක් මේ ගුණධර්ම හොඳට සිහියට නගාගෙන ඒ වගේ හොඳට අවංකව
නිස්සරණ හැඟීමේ මග පෙන්වන තැන් වලින් සැනසීම ලබන්න මෞපිය ගුරුවරාදීන් සත්කී කරවෙන්න වැඩිහිටි ගුණගරුක ජීවිතවලට සලකන අපි කවුරුත් මෞපිය දෙපළගේ උතුම් වටිනා සම තෝරගන්න ඕන දෙමෞපියන්ට දුක් ගින්දර දෙන්න එපා මොනියම් අවස්ථාවක දිවත් හිත රිද්දන්න එපා පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදලා තරුණ කාලේදී තරුණ දරුවෝ හිතරි දෙන්න කතා කළොත් අනේ අහිංසක දෙමව්පියන්ට දුක හිතෙනව නේද හිතාරන්න එපා පුළුවන් තරම් හොඳ මගම යන්න වැරදි මගින් අයින් වෙලා යහ මග යන්න ඕනනේ හතු පිටේන පොළොවේ කටු පිල පතොක් හැලවේ ගෑවුනොත් වනවේ එයම කෙනෙකුගේ දුකට මුලවේ මල් කියලි වාගේ දේවල් මහ පොළොවේ තියෙනවා කටු පිල පතොක් වාගේ දේවලුත් තියෙනවා පරිස්සමෙන් යන ගමන යන්න තමන්ගේ ප්‍රවේශම හොඳින් හදාගත්තු තරමට සැනසීමේ තනයි අවවාද අනුශාසනා මගින් යහමඟ පාදගන්න කෙනෙකුට ඒ අනුසාරයෙන් දූනුවේ දොරටුව පාදගන්න පුළුවන් සිතය හෙවත් බොහෝ දේ උගත් බව දූනුවට දොරටුවක් බාහු සච්ඡංච සිප්පංච යනුවෙන් මංගල සූත්‍රයේ සඳහන් කරන්නේ මෙලොව දියුණුව සඳහා සිත් සතර ඉගෙනීම හේතු වෙන බවයි බොහෝ ඇසූ පිරූ තැන් නැති බව කියලා පැරණි දහම් පොත්වල සඳහන් වෙන්නේ පින්මතුනි ඒ කාරණේ පුරාණ අධ්‍යාපන ක්‍රමේ සකස් කළා තිබුණේ පොතපතින්ම නෙමේ දන්න කෙනෙක්ගෙන් අහලා කනින් අහලා පාඩම් කරගෙන මතක තියාගෙන අර පොත්පත් සුලබ නැති කාලේ ගෞරවයෙන් උපස්ථාන කරලා හිද්දිනාගෙන කරු දැනගත්තා ධර්මයේ විතරක් නෙමේ ශබ්ද ශාස්ත්‍ර වේද හිදකම් හැම විෂයක්ම උගත් එහෙමයි ඔය ඉස්සර ආදි කාලේ ඉඳලා පන්සල් වලින් ගත්ත හොඳ ටිකනේ අදත් මේ ගිහි සමාජෙ හොඳයි කියලා ඉතුරු වෙලා තියෙන්නේ පැරණි උදවිය බණ ඉගෙන ගත්ත බණ මඩු ධර්ම ශාලාවලට පිරිස රැස් වෙලා බණ දන්න ධර්ම කතිකයන් වහන්සලා හඬ නගා කියන දෙයට හොඳට අහුම්කන් දීලා කන්‍යමාගෙන හිත්‍යමාගෙන දැනගත්තු දේ මතකයේ හිතාගෙන පින්මුතුනි ඒ ප්‍රයෝජන ගත්තා හොඳදී ඉගෙන ගත්තා අන්න එහෙම අයටයි බමුසුත යන නාමේ පාවිච්චි කළේ බොහොම දේවල් දැනගත්තු බොහොම දේවල් අහගත්තු පුජ්‍යලයාටයි බමුසුත කියලා කියන්නේ බහුසුත භාවයේ ඉලක්කයක් තියෙනවා ඒ ධම්මධාරී වීමයි ධර්මයෙන් ඉගෙනගෙන මතක තබාගෙන දැනුගත් ධර්මයට අනුව පිළිපැදීම බෞද්ධ භාවයේ ඇති කර ගන්නට පින්මතුනි සසර මුද පුණ්‍ය මහිමයක් තියෙන්න ඕන පෙර කරපු පිනක් තියෙන්න එපාය හොඳ යහපත් ගුරු ආශ්‍රයයක් තියෙන්න ඕන හොඳ ගුරුවරු නැතුව නෙමෙයි මග පෙන්වන උතුමෝ නැතුව නෙමෙයි එහෙම නැහැ කියලා කියන්නේ හොයන්නේ නැතුව සිල්වතුන් ගුණවතුන් වහන්සේලා සිල්වත් ගුණවත් ගිහි පින්වතුන්ලා නැතුව නෙමෙයි ආශ්‍රයයක් අපි හොයා ගන්න ඕන සුදුසු ප්‍රදේශවලට ගොහිල්ලා හරි තමන්ගේ මග පෙන්වීම ලබා ගන්න ඕන තමන්ගේම උත්සාහයකුත් තියෙන්න ඕන ඥානවන්තකමකුත් පිහිටන්න ඕන ඔය ඔක්කොම දේවල් එකතු වුණාම තමයි පින්වතුනි අර වුවමනා කරන බෞද්ධ භාවයේ ඇති කරගන්න ලැබෙන්නේ මොන බාහිර දේ ඉගෙන ගත්තත් ධර්මයේ හිතේ තියාගත්තේ නැත්නම් ඇති වැඩක් නැහැනේ ශ්‍රී සද්ධර්මයේ තමයි පින්වතුනි තුන් ලෝකෙතම තියෙන එකම පිහිට කාය සිත් දුක්ඛයන් සංසිඳවන අමාවැත්තක් බඳු ධර්මයේ නිසා බොහෝ අය දුකින් නිදහස් වුණා කල්පයක තියෙන අලුත්ම දේ තථාගත ධර්මයයි ඒ උතුම් ධර්මය නිරාමිසයි විරාජිතයි කිසිදාක විඳලා නුපුරුදු උතුම් සැපතකට පත් වෙන තුරු අපි කාටවත් පින්මුතුනි කිසිම සැනසීමක් ලබන්න බෑ ඒ උතුම් සැපත ඒ උතුම් සැනසීම ලැබෙන්නේ ලෝතුරා ධර්මයෙන් පමණයි
ඒ ධර්මයේ ඉගෙනීමෙන් බෞද්ධ භාවය මල් ඵල ගන්නවා අපි ටික ටික නමු මේ පැත්තට හැරිලා ඒ ධර්මයේ ජීවිතේ තැන්පත් කරගෙන ගියොත් එතනින් විශාල සැනසීමක් දුනුමේ දොරටුවක් හැදෙනවා ඊළඟ කාරණය ධම්මානුවත්ති ධර්මානුකූල ජීවිතය ධර්මයට අනුකූල වීම කියලා කියන්නේ පුළුල් අදහසක් දෙන ධර්ම කාරණය මේ අංශයෙන් මේ විස්තර කරන ආකාරයට ඒ බණපදයේ ගැන යමක් සිහියට නම්ව ගත්තොත් ටිකක් හොඳට කරුණු සමූහයක් මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕනේ කියලා හිතන කරුණක් මේ ධර්මයට අනුකූල පැවතුම් ඇති බව කින්මතුනි දියුණුවට හේතුයි ධර්මයට අනුකූල වෙනවයි කියන්නේ උපන් දහමට අනුව හැසිරීමයි යම් කිසි ගුණධර්මයක් තමන්ගේ චිත්ත සංකානය තුල ඉපදිලා තිබෙනවා නම් ධර්මානුකූල ඒ ධර්මයේ ජීවිතේ පදිංචි කරගෙන ශක්ති පමණින් ඒ පැත්තේ ගමන් ගැනීමයි ධර්මයේ සානු පිළිපැදීම නිසා ඇතිවන දුනුව මෙලෝ පරලෝ වශයෙන් බලපාන ගිහි පින්තුන්ලාට පමණක් නො අපි කාට කාටත් ධර්මානුකූල ජීවිතයකින් ලැබෙන දුනුව සාධාරණ දෙයක් ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්භිච ධම්මචාරී පුජ්‍යලයා මෙලෝ පරලෝ දෙකේදීම සැපසේ වසන බව දේශනාවේ සඳහන් වෙනවා ධර්මයේ පෙරව ලබන සැපක් වේ නම් පින්මතුනි ඒක බුදුදහමට අනුව බලතොත් නියම සැපතක් නෙමෙයි අධර්ම පැවතුම් කවදා හරි දුකටමයි හේතු වෙන්නේ අලුත් සමාජයේ අලුතෙන් පැතිරිලා යන අමුතු අදහසක් තියෙනවා පින්මතුලත් අහලා ඇති සමහර විට සමහරු මෙන්න මෙහෙම කියනවා සමහර දෙනා අධර්මයෙන් හම්බ කරනවා කෝ ඒ අයට කිසිම කරදරයක් නැහැ අනි මෙච්චර හොඳින් ඉන්නවා ඒ වුණත් අපටමනේ කරදර කියලා ඔන්නෝම සමහරු කියන්නේ කලබල වෙන්නේ නැතුව පින්මතුනි මේ தත්ත්වය හරියට තේරුම් ගන්න භූත බලවේග මාර බලවේග අධර්ම බලවේගවලට අහුවෙලා හම්බ කළත් විපාක දෙනකොට බහන්නකයි කරන කලට සව් මීරිය මීසේ අහල ඇතිනේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ අධර්මයෙන් හම්බ කරනකොට විඳින සැප හරියට නිවෙන්නේ යනකොට වැඩි වෙන පහන් දැල්ලේ එළිය වාගේ කෙටි කලකට ටික කලකට පමණයි හරියට අර ලෝක විනාශයට කලින් වහින රත්තරන් මුතුමැණික් වරුසාව වගේ ඒ නිසා කවුරුත් හැම සල්ලි වලට වියරු වැටිලා අධර්මයෙන් හම්බ කරන්න එපා අධර්මයෙන් හම්බ කරපු කිසිම දෙයකින් කිසිම දවසක කිසිම කෙනෙකුට කිසිම සැනසීමක් ලබන්න බෑ නිදා ගන්නත් බැහැ මේ සැනසීමෙන් මරණ බයෙන් කෙනෙකුට තියෙන ලොකු සහනයක් මෙලෝ වශයෙන් මෙඳින්ද සැනසීම නිදා ගන්න බැරි නම් අම්බු කරන සල්ලි වලින් ඇති වැඩේ මොකක්ද සමහරු භවයේ ගිලිලා වගේ සසරට බරව යන්නේ එහෙම හොඳ නැහැ ටිකක් ඒ ගැන හිතන් ඕන කවුරු කවුරුත් අධර්ම රාගය කාම කෝප දැඩි ලෝභය බලවත් වැඩෙන කාලවල පින්වතුනි විපත්ති බොහෝම බහුලයි ඥානවන්ත උදවිය එවැනි අවස්ථාවල බොහොම පරිස්සමෙන් හිත රැකගෙන ධර්මයට බර වෙලා පින් කරගෙන යනවා බොහෝම හොඳට දුර බලන අදහසින් ධර්ම සමාගම් පවත්වනවා මහ ජනකායට සැනසීම බෙදලා දෙනවා බුදුරජාණන් වහන්සේ උතුම් ජීවිතයේ හැටියට සැලකුවේ ධර්මානුකූලව යමක් උපයා සපයාගෙන කරුණා මෛත්‍රියෙන් අනුන්ට උදව් උපකාර කරමින් පරලෝ විශ්වාසයේ දැතුව කල්ගෙවන ගුණ බඩු වලින් සපිරි ජීවිතයයි අධර්මයෙන් ධනෙ රැස් කරන කුණු බඩු වලින් පිරුණු ජීවිතය උතුම් ජීවිතය නෙමෙයි සමහර අධර්මයෙන් මුදල් හම්බ කරන්නේ හරියට
ගවයාගෙ හරකාගෙ තුවාලේ හාර කන කපුටුවාගෙ අනන්ත මොනවා වුණත් කමක් නැහැ Tamange වැඩ ටික හරිනම් කියලා හිතන එහෙමයි ඉන්නවා නේද සමාජේ අපි ඉතින් මේ අය කෙරෙහි අමනාප වෙන්න හොඳ නැහැ ඒ අයට අපි කරුණාවෙන් කරුණු වටහලා දෙන්න ඕන ඒ අයවත් අපි හදාගන්න ඕන යම සහදල දුන්නහම හිතලා බලන්න නමුත් සමහරු කරන්නේ ඒක නෙමෙයි ගිහි උදවිය සමාධිය භජනය කරන්න ඕන පැවිදි උතුමන් නම් සමාව අවසර ලැබෙන්න ඕන සමහරු කරන්නේ ඒක නෙමෙයි ඒ සමහර අය අධර්මයෙන් සල්ලි හම්බ කරන ගිහි උදවිය බව දැන දැනත් ඒ අය ඉස්සරහට ගෙන්නලා හුඟක් හොඳට වර්ණනා කරනවා සද්ගුණවත් කියන වචනේ නාස්ති කරලා දානවා ඔය වර්ණනා කරන්නේ සමහරු ප්‍රයෝජන බලාපොරොත්තු එහෙම නැතුව මට හිතෙන්නේ ඒ අයව පුජ්ජලිකව මුණගැහිලා ඒ අයව හෙලා දකින්නෙත් නැතුව කරුණාවෙන් කරුණු වටහලා දීලා 100%ක් බැරි වුණත් තරම දුරට හරි වැරදි මගින් ඔවුන් නිදහස් කරගන්නවා නම් ඒක මෙත්තා සහගත වචී කර්මයක් වෙනවා නේද එහෙම නැතුව ලාභ ප්‍රයෝජන බලාගෙන උදව් උපකාර බලාගෙන අනිසි ලෙස වර්ණනා කරලා අවිසි ලෙස ඒ අත්තන්ගෙන් උදව් ගන්නවා නම් ඒ අත්තන්ට අපි කරන්නේ උදව්වක්ද ඒ අය කොහොම හරි කරුණු කියලා අපි අපේ යහපත් පෙරහැරට ගන්න ඕන නේද වේගෙන් යමක් හම්බ කරන්න තරම් අතිශයින් දුර්ලභ දක්ෂ සංවිධාන ශක්තියක් ඇති කෙනෙකුට හොඳ දෙයක් හොඳට පහදලා දුන්නාම ඒ ගැන හොඳට කල්පනා කරලා බලනවා එයත් හොඳ කමට හැරෙනවා හොඳ නුවණ පහළ වෙනවා වෙනදට වඩා හොඳට පින්කම් කරනවා මට හිතෙන්නේ එහෙම ඇත්තන්ට ඇතිතන හොඳ කියලා ප්‍රයෝජන අරගෙන නැතිතන දුක් කියනවට වඩා බණු මහජන හරි ඊට වැඩිය දුකකට මුහුණ දීලා හරි කරන්න තියෙන ලොකුම ශාන්ති කර්මය තමයි අධර්මයට බර වුණ ඇත්තෝ කරුණාවෙන් මෛත්‍රියෙන් උපදෙස් දීලා ධර්මයට හරවන එක කුචර හම්බ කළත් සමහර දරුවන්ගෙන් සමහර දෙමව්පියන්ට සැනසීමක් නැහැනේ දහමට බර වුණොත් පින්වතුනි එතන ඉඳලා සැනසීම තියෙනවා අතටගත්තු හැම දේම දාලා යනවා හිතටගත්තු දේ පමණයි ගෙනියන්නේ එතකොට දෙමව්පියෝ අන්න ඒ පැත්ත ගැන හිතන්න කරන කිනයි රකින ගුණයයි තමන්ගේ චිත්ත සංඛාන සංපත් කරගෙන පදිංචි කරගෙන ස්ථිර කරගෙන සැනසීම ලබන්න ඕන ශරීර බන්ධනයෙන් අයින් වෙන වෙලාවට ඉන්නා වූ කෙනෙක් ගැනවත් තියෙන්නා වූ දෙයක් ගැනවත් ආශාවක් බැඳීමක් ඇලීමක් ඇති කරගන්න හොඳ නැහැ එක තත්පරෙන් මුළු ලෝකෙම හිතෙන් අයින් කරන්න පුළුවන් නම් ඒක බොහොම ලොකු හපංකමක් අමාරු සමයි කොහොම හරි හිත හදාගන්න පුළුවන් නම් එතන විශාල සැනසීමක් තියෙනවා අධර්මයෙන් හම්බ කරපු ඇත්තන්ට අනන්ත දුන්න දුක් අන්තිම කොනේදී තමත් වෙනවා ඒ නිසා ධර්මානුකූලව ජීවත් වෙච්ච කෙනෙක් ලොකු සැනසීමක් ලබයි ධර්මයේ නිසා ඇල්ම කරන්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන බැල්ම හෙලන්නේ නැතුව අන්තිම කොනේදී සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් දස කුසල ධර්මයේ සෑහෙන මට්ටමටවත් සමීප වෙලා යම් කිසි සැනසීමකින් ජීවත් නානම් පුළුවන් කාලෙදි කරපු පින්තික බැරි වෙච්ච කාලෙදි පිහිටට එනවා ධර්මානුකූල ජීවිතයක ලක්ෂණ අන්න එතනයි පින්නිත් තියෙන්නේ අලීනතාච අලස කමින් තොරවීම ඒ දූනුවේ දොරටුවක් අලස කමින් තොරවීම කම්මැලි කමින් ඈත්වීම දියුණුව කැමති කෙනෙකුට ලැබෙන ලොකු සහනයක් ලෞකික වශයෙන් ජීවිතයේ දියුණුවක් දකින්ට හොඳ උද්‍යෝගයක් තියෙන්න ඕන ගුණධර්ම පුරන්න කම්මැලි වෙලාද ගුණධර්ම කියන්නේ මහ පොළොව යට තියෙන මුතුමැණික් දෝනා ගිහින් පතල් කපල ගන්නවා වගේ මේ හෘද අභ්‍යන්තරේ සංසාරයෙන් ගෙනාතු උසස් ගුණධර්ම මැලිහිතකින් බෑ මතු කරලා ගන්නට ගුණධර්ම පුරන්නත් කම්මැලිකම් නැතුව අලස ගැති නැතුව යමක් හිතන්න ඕන
මෙලොව පරලොව ඇතුළත පිටත දියුණුව කැමැති හැම කෙනෙක්ම ආලස නොවි ජීවිතය ගෙන යන්නට මේ විදිහට පින්මතුනි දියුණුවට කැමැති කෙනෙක් ඇතුළත් පියේ සිට දොරටු හයක් පිළිබඳව එනම් නිරෝගී බව සීලය වැඩිහිටියන් සිටීම බොහෝ දේ උගත් බව ධර්මානුකූල ජීවිතය අලස නොවීම යන මේ කරුණු පිළිබඳව යම් කිසි වැටහීමක් තේරුමක් මේ සත්පුරුෂ පිරිස ලැබුවා නම් මේ සැබෑ පිරිස තම තමන්ගේ ජීවිත ගුණයට දහමට වඩවදා නැඹුරු කරගන්න ඒ කරුණ උදව් කොටගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සියලු දෙනාටම තුනුරුවන් සරණින් සියලු සැනසීම වේවා ධර්මානුශාසනයට ඇහුම්කන් දුන් පින මේ සියලු දෙනාටම නිවන් සුව පිණිස හේතු වේවා ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සම්සබලේ හිමු දනාතුම නිවන් සම්පත් සැලසේවා